සුබ උදෑසනක් අමාත්‍යතුමනි, මීට දින දෙකකට කලින් අපේ විහාරස්ථානයේ පැවැත්වෙන ධර්මපාල නැතිදුම්ගේ 150 වෙනි ජන්මදින ගුණානුස්මරණ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව මුලින්ම ඔබතුමාට ප්‍රණාමය පුද කරන්නට කැමැති. එම උත්සවයේ අවසානයේ දහම් පාසල් ගුරු දගුරු දෙමාපිය කමිටුව වෙනුවෙන් ඔබතුමාගේ යමක් අසන්නට මම හිතාගෙන හිටියා. නමුත් ඔබතුමා කාර්යබහුල සිට නිසා මම ඒකට අවස්ථාවක් ගත්තේ නැහැ. ඒ නිසායි මම මේ මෙල්බර්න් වලින් ඔබතුමා මම හිතන්නේ දැන් එයාපෝට් එකට යන ගමන් ඉන්නේ නේද? මේ මොහොතේ කලින් හරි දුරකථනයෙන් මේ ලෙස ඔබතුමාව සම්බන්ධ කරගන්නේ. මම නියෝජනය කරන්නේ බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාර දහම් පාසලේ ගුරු දගුරු කමිටුව. ඉරිදා දින වැඩසටහනේ අපේ දහම් පාසල් දරුවන්ගේ විශේෂ දායකත්වයක් තිබුණා. ඔබ දුටු පරිදි උත්සවය ආරම්භ වුණේ ධර්මපාල තුමාගේ අනුරුවක් ඉතාම ගෞරවනීයතම වඩමවාගෙන බොදු කොඩි අතින්ගත දරුවන්ගේ අලංකාරුණු චාම් මෙහිමුණත් අභිමානවත් පෙරහැරකින් වැඩසටහන අවසන් වුණේ අපේ දරුවන්ගේ ගී කවි කතාවලි පිණු විශේෂාංගයකින්. ඔබතුමාගේ දේශනය නියමිතව තිබුණේ දරුවන්ගේ වැඩසටහනට කලින් නිසා එම දරුවන්ගේ හැකියාවන් කුසලතාවන් ගැන ඔබට දැනුණු දේ හිතුණු දේ අහන්නට අපිට ඇත්තම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ දරුවන් පුරුදු පුහුණු කරපු ගුරුවරුන් දෙමාපියන් වෙනුවෙන් පහුවෙලා හරි මම හිතුවා එම අඩුව පුරවන්නට මේ උත්සාහය දරලා. දරුවන්ගේ භාෂා උච්චාරණය, දහම් දැනුම, අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරන්නට අපේ ගුරු මණ්ඩලයේ ගොඩක් වෙහෙසක් ගන්නවා. අර ඔබතුමාගේ කතාවේ සඳහන් වෙච්ච අපේ කම, අපේ ජාති, අපේ අනන්‍යතාවය ඒ වියට නම් මේ දරුවෝ තමයි මම හිතන්නේ අපි වපුරවන ඒ වියටෙන් ලබන අස්වැන්න. ඊයේ එදා ඉරිදා දුටු ඔබ ඔවුන්ගේ දක්ෂතා ගැන විශේෂ යමක් චම්පි කරන්න කැමතුමාට කියන්නට තියෙනවද? මේ කාර්ය තවදුරටත් සාර්ථක කරගන්න විශේෂ යෝජනාවක් තියෙනවා නම් ඒකත් හිසනම පිළිගන්නට කැමතියි. ඇත්තටම අපි තාම සතුටු වුණා මේ ශාක්‍යමුනි විහාරස්ථානයේ පවත්වපු ධර්මපාල ගුරු සම්භෝ ගැන. මොකද ධර්මපාලතුමා ලෝකයේ තම අපේ දහම රැගෙන ගිය, ඒ වගේම අපේ ජාතික අරගලය, ජාතික විමුක්ති අරගලය 19 වෙනි සියවසේ අගභාගයේ මෙහෙවපු අපේ නියම ජාතික නායකයා. නමුත් එතුමාට ප්‍රභූ පන්තියෙන් එල්ල වෙච්ච නොයේ ගැටලු නිසා එතුමාගේ නම යටපත් වුණා, එතුමාගේ කාර්යභාරය යටපත් වුණා. එවන් තත්ත්වයක් තුළ ඔස්ට්‍රේලියාව වැනි රටක මේ විදිහට බෞද්ධ විහාරස්ථානයක දක්ෂර ස්වාමීන් වහන්සේ දායක ස්වභාවත් එකතු වෙලා ධර්මපාලතුමාවෙන් පෙරහැරක් පවත්වලා ධර්මපාලතුමාගේ ගුණ සම්පන්න ප්‍රත්‍යය මා හිතන්නේ ඉතාම විශිෂ්ට කළ ගුණ දැක්වීමක්, කෘතවේදීත්වය පළ කිරීමක්. ඒ වගේම අපේ රටෙන් විදේශ රටවලට ගිහිල්ලා නිෂ්පාදනය නිර්මාණය කරලා තියෙන විහාරස්ථාන, ඒ වගේම ඒ දරුවන්ගේ උත්සව ගන්නාට සහභාගී වෙලා තියෙනවා. ඒවයි මට මේ අත්දැකීම විශේෂයි. මොකද අපේ දරුවන්ගේ භාෂා දැනුම, ඔවුන්ගේ මේ සිංහල භාෂා උච්චාරණය අපි හුඟක් වෙලාවට අහන දකින දෙයක් තමයි ඉන්දියානුව ගත්තොත් ඒ ඉන්දියානුවාගේ පරම්පරා ගණනාවක් යනකම් ඔහුගේ සංස්කෘතිය ඔහු දරුවන් කෙරේ පවත්වගෙන යනවා. අපි භාෂාව අමතක වෙන්නෙත් නැහැ, ආගම අමතක වෙන්නෙත් නැහැ, සංස්කෘතිය අමතක වෙන්නෙත් නැහැ. අපි ගත්තොත් යුදෙන් වෙක්වාගේ කෙනෙක් ඔහු සියවස් ගණනාවක් කියත් වෙනස් වෙන්නේ නැහැ ඔහුගේ සංස්කෘතියෙන් භාෂාවෙන්. නමුත් අපේ සිංහල ඉංග්‍රීසි කියන සාර දුර්වලකමක් තමයි එක පරම්පරාවක් ඇතුළතම අපේ භාෂාවත් ආගමත් සංස්කෘතියත් අමතකව යා. ඉතින් එන්න ඒ තත්ත්වය යටතේ අපි තාම සතුටට පත් වුණා. මනාව අපේ සිංහල පස උසුරෝමේ කතා පවත්වන්න පුළුවන් වීම, කවි ගායනා ඉදිරිපත් කිරීම, කවි නිර්මාණ කිරීම, ඒ වගේම වෙනත් ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇතුළු ඒ සියලු දේවලින් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේයි කියලා දෙන්නන්න හැකි දරු පරපුරක්, දහමට ලැබි දරු පරපුරක් අපේ බෙරික් ශාක්‍යමුනි විහාරස්ථානයේ දායක පින්වතුන් විසින් ඒ ඔස්ට්‍රේලියාව තුළ හදා වඩා ගැනීම ගැන අපි ගැන ආඩම්බර වෙනවා. අපි දෙමාපියන්ටත් දරුවන්ටත් අපි නිතරම ආරාධනා කරනවා නිතරම තමන්ගේ රට මව් රට ශ්‍රී ලංකාව බව සිහි කරගන්න. ඒ මෞරතේ තමයි ඔබට අභිමානයෙන් යුතු හිස උසවාගෙන ජීවත් විය හැකි තැන. ඒ උතුම් රටක් තරපාතුමා කිව්වාගේ රට, ජාතිය, ආගම, භාෂාව කියන රත්න හතර නිතරම අපේ දරුවන්ගේ හදවත තුළ රෝපණය කළ යුතුයි. කොහේ කොතන කොයි ආකාරයට ජීවත් වුණා. ඉතින් එතනදී මගේ ලබා දීපු ආදර්ශය මයිතන්නේ ලෝකේ පුරාම ඔස්ට්‍රේලියාව ජීවත් වෙන ඇතැම් දෙමාපියන්ට, ලෝකේ පුරාම ජීවත් වෙන සිංහල දෙමාපියන්ට තාම වැදගත් ආදර්ශයක්. මේක අන්තර්ජාලය වෙතින් ලෝකපුරාම මේ ආදර්ශය ප්‍රචාරය කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.
ස්තුතියි අමාත්‍යවරනි ඔබතුමා අන්තිම සඳහන් කරපු කාර්යයේ පන්ට යමක් කියන්න මතක් වුණා අපි ඇත්තටම එදා වැඩසටහන අන්තර්ජාලය තුළ පුරා සජීව වෙලා විකාශය කරා ඔබ චම්පික රණෝක මහතා ඊට කලින් දින මොනාෂ් මා හිතන්නේ මොනාෂ් යුනිවර්සිටියේ කරපු දේශනය නිසා ඒට සම්බන්ධ වෙච්ච බැරි අයත් අපිට පණිවිඩය වෙලා බොහොම ස්තුති කරලා තිබුණා ඒ මෙල්බන් නුවර නොහිටියත් ලෝකේ පිටතනක ඉඳගෙන හරි ඒ කතාවට අහුම්කම් දෙන්නට මේ මගහසල විවර කරාට ඔබතුමා මේ අවසන් මොහොතේ කාර්බවුල මොහොතක හරි බොහොම නිහතමානීව අපේ ඉල්ලීම බාරගෙන මේ වෙලාවේ සම්බන්ධ වුණාට මම බොහොම ගෞරවයෙන් සිහි කරනවා ඒක නිහතමානීකම ඒ සමගම මෙම අවස්ථාව අපිට මේ අවස්ථාවට මග පාදා දුන්න ප්‍රධාන කමිටුවේ ශ්‍රී ලාල් සහ පාලිත මහතුන් දෙදෙනාට මම මේ අවස්ථාවේ දහම්පාසල් දෙමාපිය කමිටුව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මෙමෙ යන ගමන ඉතාමත්ම සාර්ථකව පරිස්සමෙන් ලංකාවට නැවතත් ළඟා වීමට හැකියාව ලැබේවා කියලා තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට බුදු සරණයි තෙරුවන් සරණයි